ඇයිබෝවන් වාසනාවන්. ඉතින් පුතේ දුවේ ඔබ සියලු දෙනාටම සුබම සුභ උදෑසනක් වේවා. අද දවසෙත් මේ හිමිදිරි පාන්දර අි සූදානම් ගනිතය සමඟ ඒ ආත්මිකවන්න ඔබත් සමග. ඉතින් ඔබ සූදානමේ නන්නවා අද දවසෙත් ගනිතයේ නම්වලලු පොළුල් කරන්න. ඉතින් පුතේ අපි අද කරන්නේ තුන්වන දේශනය මගේ. මුල්ම දේශනය කොයි විදියටද කෙරුණේ. ඕලෙවල් එන ඇත්න් දහ ස්වේණයත් ඇතුළුව කියලා අපි කියමු සාමාන්‍ය පෙළ හා දහය ස්්‍රේීණය සියලුම විෂය නිර්දේශය, හඳුන් වාදීම පලවැනි දේශනය කෙරුණේ. දෙවනි දේශනයත් යම්දුරකට ඒ හඳුන් වාදීම දිකට ආවා. ඇවිල්ලා. ඊළඟට අපි ආරම්භ කලා ඕලෙවල් විභාගට, ලකුණු දහයක් ලැබෙන වර්ග සමීකරන ඒකේ. ඒ වර්ග සමීකරණ එකක ආරම්භ කරලා එකේ කාරණා තුනක් යටතේ අපි කතා කනවකිව්වා සාධ වර්ග සමීකරන විසඳීම. ඒ වගේම සූත්‍රය භාවිතයෙන් වර්ග සමීකරන විසඳීම වර්ගපූර්ණයෙන් වර්ග සමීකරන විසඳීම. සාධක භාවිතය අපි අරන්තිබ්බඒ අරන්තිබ්බ. ඉතින් අපි සූත්‍රය භාවිතය සාකච්ඡා කරලා අවසන් කරපු මොහොතකයි මේ ඉන්න ඉතින් අද ආරම්භ කරන්නට නියමිත වන්නේ පුතේ අලුදදයක් වර්ගපූර්ණයෙන් වර්ග සමය කරන විසිඳිම තමයි අද ආරම්භ කරන්නේ යන්නේ ඉතින් බොහෝ දරුවන්ට මේක හරි අමාරුවයි පහසුයි එය පහසු නැති කරන්න ලස්සන දෙයක් අපි කරලා දෙනවා අද දවසේ. ඉතිං අපි ඔ සූදානම් ඒසිියල්ල අද අපි තෙක් කලයි ගෙන ගන්න ඉතින් මේ වර්ග සමය කරනවලට දියස් සති. ඇතුළු වන දිටම අද ඇතුළවීම සිදුව නෝ මෙන වර්ගජ සමීකරන වර්ගජ සමීකරණය එක සම්මතා ආකාරයි ගිසති කතා කළ x වර්ය දනx ද C සමානයි බිදුව x වර්ග පදය x පදය නියත පදය මෙ එක්ෂය විචල්ලයක් හෙවත් අන්ඥාතයකි ඒ බිහසී යනෝ නියතියන් වේ ඒව කතා කලාගේ සති ඉළඟට වර්ගජ සමීරණයක් විසන්දිය හැකි ආකාර මදැන් කලින් සඳහන් කළ පරිදි සාධක භාවිතය සූත්‍රය භාවිතයෙන් වර්ගපූර්ණය වර්ගපූර්ණය අධිවශයෙන් අපි කතා කලා. ඉතින් පුතේ සූත්‍ර භාවිතයෙන් වර්ගජ සමීකරන විසඳම තමයි පසුගේ සතියේ අප හොඳටම කතා කරන්ග හොඳටම කතා කලා කියන්නේ එක කතා කලා අවසයන් කලා. ඒ සූත්‍රය එ සමානයි රිණබී ධනහෝරින වර්ගමෝලබී වර්ගරන හතරයේසි බෙදීම දෙකයි ඒ කියන සූත්‍රය තමයි. අපි සාහ්චාක් කලේ ඉතිඒක ෆුල් ස්පිීට කියන්න කටපාඩන් කරගන්න කියලාි කීවට එක් සමමාන රන බීධන හෝරන වර්ගමූල බීවර්ගරය හතරයේසි බදීම දෙකයි. එක් සමාන රන බීධන හරන වර්ගමෝල බීවර්ගයරන හතරයිසි දීම දෙකයි. රයි ඒස් පීඩගෙන්වාට කියගන්න පුලන් ඉටත් වඩ මටත් වඩායිස්පිඩග ට කියන්න පුලන් එක් සසාන ර බදධන හොරෙන වර්ගමොල බ වර්ගරන හරයි බදීමි දෙකයි ඉති. දැන් මේ සූත්‍රය භාවිතයෙන් වර්ධයට සමය කරන විසන්දීම ගණන් ටික. අපි ගේ සතියේ සාකච්ඡා කරලා අවසන් කරලා ඉළඟට මෙන්න මේ මාතෘකාවට ඇදිල්ල තමයි නැවතුන්නේ අන්නේ මාතෘකාව තමයි මේ දැන් සාකච්ඡා කරන්න පටන් ගන්නේ වර්ගපූර්ණයෙන් වර්ගජ සමී කරන විසඳීම හොද යිදුවපුතේ වර්ගපූර්ණයෙන් වර්ගජ සමී කරන විසඳීම හරි ආවා වර්ගපූර්ණයක් කරන ආකාරේ මේක තමයි බොහොම වටි නාමකාරණය ඇයි ගොඩක් වෙලාවට ගුරුවරු අතින් පවක් කෙරෙන විදික් මොකදද මේක ගණන් හැදෙනවා මෙන්න මේ විස්තර ටික නොකයා. මේ තරු ටික. තරුමල් ලයායක් මැද්ද වැඩේ යන්නේ මේ තරු ටික නොකයා තමයි කෙරෙන්නේ. ඉතින් එක හොඳමදී. ඉතින් ඒ නිසා අපි මෙන්න මෙහෙම වැඩපිළියලක් කන්නවා. ඉතින් බොහෝ ගුරුවරත් ඇති මේ විදිර කරන වර්ගපූර්ණයක් කරන ආකාරේ. පළවෙනි තරුව. එක්ස්වාර්ගේහි සංගුණකය එක කරගැනීම. පළවෙනි තරෝපතේ එක්ස්වර්ගේයේහි සංගුණකය එක කරගැනීම. මොකද මේ සංගුණකය කියන මට කියයන් සංගුණකය කියන පුතේ. එක්වර්ගේ ඉස්සරහතියන ඉලක්කම අගය එක කරගන්න ඕන දෙකතියන්න පුලන් තුනතියන්න පුළාන් පහාතියෙන්න්න පුළුවන් රින දෙකතියෙන්න්න පුළුවන් රිණ පහතියෙන්න්න පුළන් තුනතියන්න පුළුවන්. න රින ලක්ුණන තියන්න පුලන් රින ලකුණ බුණත්මකක්දේක තේරම රිණ එකයි. ඉතින් එක්ර්ගේ සංගුණක එකක කරගන්නවා කියැන කොටිමු මුකුත් නැතිවෙන. එක්කො එක තියෙනවා. රයි් ඊළඟට දෙවෙනි තරුව නියත පදය අනෙක් පසට ගෙන යාම්. කෞදුපුතේ ත නියත පදය කිය කියන්නේ එක් වර්ගේවත් එක්ත් නැති තනි ඉලක්කම නිකමනිකං ඉලක්කම දෙ එකක තුුණ වාත රිනතුන රිණ දෙක අධි වශයෙන් මොන හරි ඉලක්කම. ඉතින් එක්වාර්ගේෙහි සංගුණකය එක කර ගැනීම නියත පදය අනෙක් පසට ගෙනයාම ළඟට එක් සංගුණකයේ භාගයේ වර්ගය දෙපසටම එකතු කිරීම. මකක්ද එක් සංගුණකයේ බාගය වර්ගය දෙපසටම එකතු කිරීම මේ වැටික කටපාඩම් වෙන්න ඕන ඊළඟෙට අන්තිමතරුව වම් පස පූර්ණවර්ගයක් සෑදීම තවපුංචි වචනයක් තියෙනවා වර්ගාහිතයක් සෑදීම කියලා තියනෙන. ඉතින් වම්පස වම්පසකන වම් පැත්ති අධික තියල බැලුවමඔයාගේ පොත්තට බත්ගනාත තියෙන පැත් දකුණු පැත්ත. පන්කනත් නෑ අනිත්තාත වම්පැත්ත හරි. එතකොට වම්පස පූර්ණ වර්ගයක් සේදීම් පූර්ණ වර්ගයක් කියන වචනේ දැන් තරම් කතා කරෙන්නේ අලු සිලවසල වර්ගාහිතයක් කියල තමයි කතා කෙරෙන්නේ හරි. ඉතින් දැන් නිදසුන් එක මුල්ම නිදසුනට ආවා. මේකේ අපිට නිකාන් පැහදිලි කිරීම් කරගෙනයන්න පුලන් ඔයාට බොම ලස්සට තේරුම් යන පරිදි. නිදසුන එක. එක්වර්ගේ දැන දෙකයි ක්විනැතුන සමානයි බිින්දුව. එනන් ඔයා දැන් මතක් කරගන්න මම කීව තරු මල්්‍යයාය අපි කතාකරපු තරුමල්්‍යයාය ඒක පලවෙනි තරුව මකද්ද පලවෙනි තරුව. එක්වර්ගෙහි සංගවන කක කරගැනීම. එක කරගන්න දෙයක් නෑපුතේ දේ මේ එක්වර්ගය සංගවුණ කේකයි එහනම් පලවෙනි තරුවට යන්න කීවා. දෙවැනි තරුව. නියත පදේ අනෙක් පසට ගෙනයාම. මෙයින මුලින්ම ක්වර්ග පදේ මෙයින්නේක් පද මෙයිනේ නියත පදේ. යාව එක්ක යනවා අනිත් පැත්තට. එන්නේ යන්න පොඩි බඩ්ඩක් පෙන්න්නන්න කියලා. එම යනකොට එයා කුකු කෝබඩඩ පඩ්ඩ කෝකකේ ඇත්තියානෝ එහා පැත්‍රයානොකොට එයාගේ මාරුවයෙනවා ම කකද මාරුවෙන්නේ ලකුණ මාරුවෙනවා. ඉති රිණ තුුණ හට යනකොට ලකුණ මාරුණාම ධනතුන බවට පත්වෙනවා. එනන් නියත පද ය අනෙක් පසට ගෙන ගියා. ඊළඟ තරුව මතකදවාට තුන්වෙනි තරුව. එක්වල සංගුණකයේ බාගේයේ වර්ගය දෙපස්සටම එක තුකිරීම. පුතේ එක්ල සංගුණකයේ බාගේ වර්ගේ. එක්ල සංගුණකය කෞද මේයකි එක්වල සංගනක ක්වල ඉස්සරහයින ලක්කම දෙක. එක්ල සංගුණකයේ බාගයේ දෙකේ භාගයකන් දෙක දෙකෙම්බේ දන්න දෙක දෙකෙන්බේ දුවම එක්කායි. ර? ල සංගුණ දෙක දෙකේ වාාගේ කැන්නේෙ දෙක්ක දෙකෙම්බේ දුව යිති එතකොට එක්කයි. එකේ වර්ගය එකේ වර්ගක දාළවරහණ දාළ වර්ග දෙපාසට මිකතු කරන්න මේ පැත්තරත් එකතු කරන්න ඕන කරන දෙයක් අනි පැත්තරත් කරන්න ඕොන කන දෙත් දෙ පැත්තටම කරන්න ඕනේ රි. එතකොට දැන් ඊළඟ ඊළඟ තරවාන්තිම තරුව වම්පස පූර්ණවර්ගයක් හෙවත් වර්ගා යිතියක් සෑදීම පැටව. පූර්ණ වර්ගයක් හෙවත් වර්ගා යිතියක් සෑදීම රයි. ොඩි සංගල් වරහන කේම දාලා පූර්ුණු වර්ගයක් හදන ැට කියල තිනවා. තිැ කවුරු හරි කල්පනා කරාව. එකේ වර්ගේ තියෙනවා. එකේ වර්ගේ එකයි කියල ගන්න තිබ්බානේ. එකේ වර්ගේ ලියන්නන්නේ නැතිව. එකේ වර්ගේ එකයි කියලා ගන්න තිබ්බනි කියලා කවරරි කල්පන කරද. තුතේ එකඒ වර්ගේ එකයි කියලා තිබුණු ේතන ොඩි ගැටලුවක් න. ඉඟගේ යිදීත ම මේේ වගේ වර්ගයක් දානවා. කොටවාටගේ පහසුවත් තියෙනවා මොකද මේ වර්ගේ ඇතු ලෙතිනෙ ඒේ වර්ගගේ කියෙනෙකේ ඇතුල තිය ලක්කම තමයි ගන්නන්නේ. එක තියන හිදම මේක ලෙසි ඉවසිත් ලක ගම් වලදී තවතවා ගැන්නොලද වටේ ටිනාකම දැනේ මංහෙම කරපු එකේ වටිනාකම්. රයි් පටව, දැන් ූර්ණ වර්ග හැවත් වර් තයක් සාධනන්න කොහමදදු නොක තමයි බහොදරන්ට මාර වැඩම ක්ද වරහනක් දාානවා වර්ගේ දානවා. ඇතුල්ලට ගෙනල්ල දානුව මෙන්න මේ ගොල්ලු. එක් වර්ගේ තියෙනවාන. xක් වර්ගෙන් එක්ව ගන්නව ඇතුළට මේ ලකුණ ඉළඟට තියෙන දන ලකුණ ඒ එක ගන්නවාි දන ලකුණ. මැද පදේට යන්න කියනවා. මැද පදේට නන්න කිව්වා. යන්න කියනව මැද පදේට. ඉළඟට එකේ වර්ගෙන් එකේ වර්ගෙන් එක ගන්නවා. එක ගන්නවවා ඇතුළට ගන්න මොනවාද මේ මුල්ල පදයයි අගපදයයි දෙන්නගේ. මේ සංගලවරහණන ඇතුළ හිටපු. එක් වර්ගෙන් xක් ගන්නවා. ඒේ වර්ගෙන් එක ගන්න මෙන දව යටට කියන ලක්ුණන තම ගන්න දනතිවනොදානගන නතිුණු රිනගන්න ඉතින් වර්ගායිතයක්ක් සෑදීම කාටත් හරිසි එක්්දැන් ොදටම පුළුවන් රයි ඉළඟට සමාමනයි තුන දන එක වර්ගේ එකමයි යි් ැයියන්න පුළන් ඇදලා ඒ ඉළඟට තුනයි එකයි හතර. ඉතින් මේ වර්ගයේව අනිත් පැත්තටක්ක යනවපුතේ. මේ වර්ගයව අනි පැත්තටක් කියයන එතවට මොකක් වෙනනවාද. වර්ග අනිත් පැත්තරගයාම අනි පැත්තර ගයාම වර්ග මූලයක්වාට පත්තිනවා පටව. වර්ගයක් අනි පැත්තට ගේාම වර්ගමූල මෙන්න මෙහෙම මේ බලන් වර්ගයක් අනිපැත්තට ගයාාම වර්ගමූලයක් බාට පත්වෙනවා හරන්නේ වර්ගයක් අනිපැත්තට ගේයාාම වර්ගමූල බාට පත්වෙනවා OK කේ රයි වර්ගමුලේ හැබැයි ධනහෝරන කිය දා නොන වර්ගය අනිපැත්තර ගයාම වර්ගමූලය වෙනවා විතරක් නෙවී අනිවාරයෙන් ධනහෝරන කියල දාන්නවන ලෝම නන ධනහෝරින දැම්ම හතර මූල දෙකයි සියලු සත්‍යයෝ දන්න හතර මූල දෙකයි කියලා රයි් මේ ධනයකව එහ පැත්තටෙක්කයන්ව රිණේක. එතකොට දනහෝරින දෙක වගේ ඒක තිකක් පිටි පස්ෙල්ලිව වනන් හොඳයි. අපි ගාන විර කිස් රහහිලිය නො එක ඊළඟ නම්නල එක පි පස් ල්ලියයන්. ගේ සතතිය ගන්නවත් දනහෝරන තින පිටි පස්සිලි මේක ටිය විේෂය මන් කලා මොකද මේ ක්‍රම දෙකම වා දැනගන්න ඕන්න නිසා. එතවට ධනහෝරින දෙක රින එක. එතවට පුතේ දන දෙක ගන්නවා අඩු කිරීම එක හෝ පරිින දෙක ගන්න දන හෝරින කියන එකේ දනගන්නව එක පාරක් ්‍රින ගන්නවා එක පාර. එතවට දෙකෙන් එකක් එකයි රිින දෙකයි රින එකයි රිිනතුුණයි. ඉතිං උත්තරේ එක් සමානය එක හෝ එක් සමානයි රිිනතුන මේ අපිගේ සතිය කතා කලාවේ අන්තිමහරය සුළු කරෙන්ටිකනක් හරි එනන් එක් වර්ගයහි සංගුණකය එක නොවන අවස්ථා කියලා එනවා එවර්ගයහි සංගුණකය එක නොවන අවස්ථාව එතකොට එක වන අවස්ථාවක් නෙ බුතේ අපි ඉසල්ල කතා කළේ එර්ග සංගුණක එක වෙනකොට දැන් එක නොවන අවස්ථාවක් කතා කනවා එක නොවෙනව කියන්නේ මංකිව ගොඩක් ඉලක්කං හිති මේකෙ නන් දෙක තියෙන්නේ නන් මොකද කරන්න එක්වර්ගේහි සංගුණකේ එක නොවන අවස්ථාවකද මොකද කරන්න. එක්වර්ගෙහි සංගනකේ එක කරගන්න ඕන. කොහමද පුතා කරගන්න එක්වර්ගගේ සංගුණකේ මුල්ලු සමී කරණයම දෙකෙන් බෙදාගෙන යනවා. දැම්මේ මේක්ර්ගේ දෙයි එක්වර්ගේ කියනෙනෙක් කෙනගේ ඉස්ස රහත් දිකේ ලක්කම තියෙන එක නැති කරගන්න යටට, එයාගේ ජාතියම එක් කෙනෙත් දානො. දාපුහම දෙන්න කපාගෙන දෙන්නම නැතිවෙලා යනු. දෙන්න කපාගෙන දෙන්නම නැතිවෙලා යනු. රයි දෙකට දෙක කැපිලා යනෝ. ඉළඟට දැන් කරන දෙයක් තුන් දෙනාටම කරන්න ඕන මේ කෙනෙට විතරක් කලව කන්න දෙයක් තුන් දෙනාටම කරන්න ඕනේ ඉතින් දෙකේ ලක්කමයටට දාපුහම තුන්දනාගමයටට දෙකේ ඉලක්කම දානවා. තුන් දෙෙනම පෝලිමේතියල තුන්දරාගමයටට දෙකේ ඉලක්කවම දාගෙන 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 යන. සුරයි දැම් බලන්නට දෙකට දෙක කැපවා Xක්වාර්ග දන්න. දෙවරරක් කායට කියද පුතේ තුනයි, තුනයි X සමානයි. ඒ ගමන් අපි තව පුංචි වැඩකුත් කරලා දෙකෙන් බෙදාගෙන ගිය ඒළඟට අපේ තරු ටිගමනවද පලවෙනි තරුව Xක්වාර්ගහි සංගුණකය එක කර ගැනීම. ඒළඟට නියත පදය අනෙක් පසට ගෙනයාම. ය ගමන් ඒකත් කලා. ත්‍රින පහබෙදිම දෙකේ හට දැම්ම දන පහබෙදීම දෙක් කලා. මේ ගණන්න ටිකක් අමාරු ගණනක් වර්ගපූර්ණය සඳහා. වර්ගපූර්ණය කරන්න අට විවාාගට එන්න ලේසි ගණන් මොනවා අද ක්වර්ගගේ සංගුණකේ එකවන ඒවා. ඒවගේ මෙහෙම භාගයෙන් නැති ඒවා නිතරම එන්ඩ බලන්නේ. අරි කලා තුරකින් මෙහම භාගධානකක්කාවාව චුට්ටකමාරුවෙන. ඒ අමාරුවෙනෙ එක ම මෙහෙම ලස්සනට අද දෙරන්න තුළින්. මේ වගේ සුදරෝ යාට කියල දෙනෝ. කියල දුන්නට පස්සෙ යාට මේක ගේමක් නෑ. ඉතින් එක්වාර්ගේ දන්න තුන එක් සමානයි පහබැදීම දෙක එක හරිනේ ඊළඟට. දැන් මොනාද පලිනි තරුව එක්ර්ගේ සංගුණනක එක කර ගැනීමේ වැඩේවරයි. දෙවැනි තරුව නියත පදයනෙක් පසට ගෙනයාම එක කත්තිවරයි. තුන්වැනි තරුවමකද. එක්සල සංගුණකයේ බාගේ වර්ගය. කද කරන්න ඕොනපුුතිේ දෙපස්සටම එකතු කිරීම එක් සංගනයේ බාගේ වර්ගේ දෙපස්සටම එකතු කිරීම එනන් එක්ල සංගනකය තුනයි තුනේ බාගේ එක් සංගනකේ තුනයි තුනේ බාගේ කැන පුතේ තුන බේදන්න දෙකෙන්. තුන බෙදන්න දෙකින් වර්ගේ තුන බිඳීම දෙකේ වර්ගේ මේ පැත්තරත් එක තු කලා තුන විිඳීමම දෙකේ වර්ගේ අර පැත්තරත් එකතු කළලා එක් සංගුණකයේ බාගේ වර්ගේ දෙපසටම එකතු කිරීම ඟට වම් පස වම් පස කියනෙ අප වං අත තියන පැත්ේ අරපැත්ත දකුණු අත්මේ මේවං අත වන් අත තියන පැතිවම් පස පූර්ණ වර්ගය සෑදීමම් මං ඉතන් දිනම් සංලවරහණ දාන්න නැතුව පෙන්නලා තියනවතන රයි සංගලවරහණ දාන්න ඇැතුව පෙන්නල තියෙනවා. ර් බලන්න දැන් මෙත ඉස්සල්ලී සංගල වරහණ දාල තිබුණ නේද මෙ ඉස්සල්ල අප සංගලවරහණ දාල තිබුණ. හරි ද පොඩිංගලවරහණ පුතේ හරි දැම් බලන්න එ වර්ගෙන් x ගත්තා මේ දන ලකුණ ගත්තා තුන බෙදීම දෙකේ වර්ගේ තුන බෙදීම දෙකේ වර්ගේ. දැන් පුතේ දැන් ඉස්සල්ලා අපි කිව්වා මතකදක් වර්ගෙන් x ගන්න මෙතන තියෙන ලක්කුණ දන ලකුණ ගන්න අ තුන බෙදීම දෙකේ වර්ගේ තුන බෙදීම දෙක ගන්න සමානයි. පහ බෙදීම දෙ න මෙතන තුනේ වර්ගේ නමයයි තුන වර්ගේ නමය දෙකේ වර්ගේ කියද පුතේ හතරයි එතකොට දැන් පුදුහරයක් සොයාගැන්න ඕන පුදුහර දෙකයි හතරයි පුදහරය කියේද හතරම. ඉති නහෙනම් දෙවරක් හතරට දෙකයි දෙවරක් පහ දහයයි ධන හතරවරක් හතරට එකයි කරක් නමේ නමයයි. ඉතින් අතන දහයයි නමයයි දහනමේ දහනමේ අ එහා පැත්ති තියෙනවන්න දහනමේ බිදීම හතර. මේ පැත්ති තියෙන වර්ගය එහ පැත්තට ගෙනිය නවා මොකක් එෙනවා දහ පැති වර්ග මූලයක් බවට පත් නවා මොකද. වර්ගමූලයක් බාට පත්වෙනවා දන හරින කියලත් වැටනවා වර්ගමෝලේ හර එත ඩපුතේ දැන් වර්ගමූලෙ කඩල දෙනවා. උඩෙක්කෙනට වෙනමයි යට එක්කෙනට වෙනමයි කඩල දෙනවා. උඩෙක්කෙන කියෙන මටත් ඕන වර්ගමූලේ යටෙක්කෙන කියෙන ඇයි මට මටත් ඕනෙ දෙන්නටම කඩල දෙනවා. දහනේ මූල හෙමලියන හැයි අපිදන්න ොසිියලු සතය දන්නවා අතර මූලේනන් දෙකයි. ඟටමකද කරන්නන්නේ පැත් අ දනතුන බදීම දෙේ හිතගැෙහි රින්නන තුුණන බදීම දෙදකන දනහෝරින දෙක හරි දනහොරින දාලතියනවා දහනමේ මූලේ ෙදීම දෙක. දැන්පුතේ දෙක මේ දෙන්නටම පොදුවයි දෙක දැම්ම දෙන්නට පොදුවේ දෙක දැම්ම හරින රිනතුන දනෝරින දහනමේ මෝලේ. දැ මේ පොදු සාධකයක් දෙක පොදු හරයක් වශයෙන් ගන්නු පොදු හරයක් වශයෙන් ගන්නවා. ඉතින් දැම්බලන්න රිනතුන දනහෝරින කියනෙ කියේපුුතේ. ධන එක පාරක්දාල ලියනෝමැද්දට රින එක පාරක් දාල තියෙන් ලියනෝමැද්දට. දහන මේ මූලේ අපිට දුන්නානේ පටන් ගන්න කොටම අතරයිදශම තුනයි හයි කියලා අතරයි දශම තුනයි හයකෙනෙක දුන්න. එතකොට දෙැම්මොකද කරන්න. දන මැදර් දාලා තියනවා පරිින මැද දාලා තියෙන. එන නදාාප අම්ම කද කරන්න මෙතන ලක ලක්ම පොඩිලක් ඩු කලා ලොක ලක්ක මේ ලකුණද දෙම ලකුණුන ගීති න අතරයිදශම තුනායි හයි ග්‍යාම්පතේ එකයිදශම තුනයි හයි බෙදීම දෙක හෝ අතන ලකුණු අසමානනං ඔයාට කීව මතකයිද ලොක ලක්ම පොඩිලක් ම අඩුකොට ලොකු ලක්මේ ලකුණු දන්න. ලකුණු සමානනම් මොකදද ඔයාට මතකර කිව්වා ඉලක්කම් දෙ එකතුකට දෙකටම පොදු ලකුණ යොදන්න. එන් හතරයි තුනයි හතයි දශම තුනයි හයි දෙන්නට පොදුලක්ුණ රීන. එරන් බෙදන්න දෙකෙන්. දැම් බලන්න. මේක බෙදල ගන්න කොට දෙවරක් එකට බින්දුුවයි දර්ශම දහතුනට නම් දෙවරක් කය දොළහයි එකක් ඉතරී එතකොට දාසේට දෙවරක් අටයි. එක විදාගන්න පුළුවන් මෙතන අන්තිමටික අන්තිමකෑල්ල දෙවරක් හතට තුනයි තුන හයයි එතකොට එකක් ඉතරි දහතුනට දෙවරක් යි දොලහයි එකක් ඉතරි දාසයට දෙවරක් අටයි ආදීවාශය. ඉතින් එහෙනම් ඔයාට ඒ ටිකත් පැහැදිලි. එතකොට දැන් බලමු. පුතේ වර්ධජ සමී කරන දෙදස් දහනමේ ඕලෙවල් විභාගේ ප්‍රශ්නය මේ තියෙන්නේ. වර්ග සමීරන දෙදස් දහනමේ ඕලෙවල් විභාග ප්‍රශ්නය. බලන්න දෙදස් දහනමේ ඕලෙවල් විාගගේ ප්‍රශ්නය කොයි දරද සැකසන්න කෙල දෙ මේ කතා කරන්න. මොකක්ද. අරය ඒකක Xක් ව ඒ නම් අර්ධෘර්ථයකින්ද අර්ධවෘතය සමඟ ඒක කේන්ද්‍රිය වූ සහ, ේන්ද්‍රය කෝන අංසක හැට වූ බී නම් කේන්ද්‍රික කණ්ඩ එකින්ද සෑදනු ආස්තරයක් රූපයේ දැක්ව. ඒහි වර්ගඵලයේ සහ බිහි වර්ගඵලේ සමානවේ නම්. Xක් මගින් xක් වර්ගරින හතරක්වණට සමානයි බිින්දුව වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වා. තෘප්ත කරන බව කියන්නමකද තෘප්තරන බව කියන නික හරිරි නිකන් කතාවට කියනවා තෘප්තිමත් කරන බව පෙන්වා. ඒ වගේ අදහසා. ෘප් කරනවා ගැන ැලපෙන බව පෙන්වා. ත්‍රෘප්ත කරන බව පෙන්වා ක්ට ගත හැකිේ එකම එකගේ පමණක් බව හේතු සහිතව පෙන්වන්න. ඒවගේම මූලතුනෙහි අගේ සඳහා එකයි දශම හතායිතුනයදාගෙන බී කේන්ද්‍රික කණ්ඩී අරය සඳහා ආසනාගයක් පළමු දශමස්ථානයට ස්ොයන්න අන්න එහෙම විස්තරයක් තියනවා. එකයි විස්තරේ. එත ගොඩපුතේ ඔවාට මේකක් කතා කරන්න තියෙන මොනාද. මේකේ. ඔන්න බලන්න පටන් ගන්න තැන. අරේ ඒක කේක්සු ඉතින් මේක ගණනේ සන්ටමීර්ද මද මලිමද එහෙම කතාවක් නෑ. ඒකක කියලේ වගේ එහෙම එන්න පුළුවන්. ඒක කෙක්සු. එතවට අරය ඒක කෙක්සුව ඒ නම් අර්ධවෘතයකින්. එ නම් අර්ධූෘතයක්. අර්ධ වෘතතියක් තින ඒක අරයේ එක් ඔය තියෙන පේන චෝක්කකට ඒ වගේම. ඒ අර්ධවෘතය සමඟ ඒක කේන්ද්‍රියව් එකම කේන්ද්‍රයෙන් පටන් අරං. කේද්‍රය ෝන අංශක හැටක් වු බී නම් කේන්ද්‍රික කණ්ඩයක් තියෙනෝ. ඉතිං ඒහි වර්ගඵලේ සහ බිහි වර්ගඵලේ සමාන වේනම් කියලත් කියනෝ. ඒහි වර්ගඵලයේ සහ බිහි වර්ගඵලේ සමානවේනම්. ඒහි වර්ගඵලයයි බිහි වර්ගඵලයයි සමානයි කියන කතාවතමයි මෙක කියවෙන්න. එතකොට ඒහි වර්ගඵලේ සහ බිහි වර්ගඵලේ සමාන වේනම්. දැ බලන්න. වර්ගඵලය සහ බිහි වර්ගඵලය සමානවේනම් දැන් මේකේ බලන්න පුතේ ඒහි වර්ගපලේසාහ බිහි වර්ගඵලය සමානවේ නම් කියලා තියෙනවා එතකොට එහි වර්ගඵලයයි බිහි වර්ගඵලයයි සමානයි කියනකොට ඔයා හිතට ගන්න ඕනේ මෙන්න මේ කාරණාව අපිට ඕන වෙන කතාවක් කියලා ට ඕනව වෙන විස්තරයක් එඒහි ර්ග පලයායයි බිහි වර්ග පලයයි සමානයි. ඒය වගේම. xක් මගින් xවර්ගේරන හරක්වෙන අට සමානයි බිඳෝ වර්ධ සමයිකරනේ ෘප්ත කරන බව පෙන්වා. එතකොට මෙන්න මේ වර්ග සමීරණයක් හදාගන්න ඕන අපි මේක කරගෙන කරගෙන ගිහිල්ලා තෘප්ත කරන බව පෙන්වා. Xක්ට ගතහැක්කි එක මේ කාගයක් පමණක් බව පෙන්වන්න කියලා කියනවා. Xක්ට ගතහැක්කේ එක මේ කාගයක් පමණක් බව, ඒේතු සහිතව පෙන්නවන්න කියල කියනවා. ඒකත් වැදගත්වයෙනවා. ඒවාගේ තවත් කියලා තියෙනෝොමොකද. මල තුන සඳහා එකයි දශම හතයිතුන යොදාගෙන කියලත් කියනවා. ඒකත් අපිට වැදගත්වයෙනවා. ඊළඟට බී කේන්ද්‍රික කණ්ඩේ අරය සඳහා ආසන්නගයක් පළමු දශමස්ථානයට සොයන්න කියලත් කියනවා. බී කේන්ද්‍රික කණ්ඩේ අරය සඳහා ආසන් අගයක් පලළමු දර්ශමස්ථානයට ස්ොයන්න කියලත් කියනවා. ඉතින් ඔන්න ඔය කාරණා තමයි ඉතාම වටිනා දේවල් බවට පත්තයෙන්. ඉතින් ඔය ටිකාපී අන්ඩලයින් කරලා පෙන්නවා අන්ඩලයින් කරලා පෙන්වවා. එතකොඩපුතේ දැම් මේකේ අපි අඩ රූපෙට යනවාපි. ඒ රූපෙට ගියාම අපිට පේනවා මෙතන ඉදල මෙතෙන්ට අරේ xක්හනං මෙන්න මේ ටිකත් අරේ xක් කියලා අපි දානු. ඒ ටිකත් අරේක් කියල දානු. ම් පුේ ඒටිකාරයක් කියල දැමොත් අපි විසින් හවාගත්ත එකක් මම දාන්නන් බෝලයක් ඇතුලි අපි විසින් හවාගත්ව එක මම දාන්නන් බෝලයක් ඇතුලි. එත ඔඩ පුතේ මෙන්න මේටික කොච්චරද කියන්නක xක් ධන හතර මේටික පුතේ x ධන හතර පැහැදිලිද මටික x ධන හතර. ඒක පැහැදිලිද එහෙනන් මේ අර්ධවෘර්තයේ අරය x. ේන්ද්‍රිකණ්ඩේ අරයක් දනහතර ඔන්න අපි ඒ හොයා ගත්තා. දැංහරි. දැන් මේක වටිනම කතාවමොකක්ද ඒහි වර්ගඵලේ සහ බිහි වර්ගඵලේ සමානයි කියෙනෙක. මේ දෙකේ වර්ගඵල සමානයි කියනෙක. ඉතින් අපිට දැන් තවචුට්ටක් එහටේ යන්න පුළුවනි. දැන් තවටිකක් එහට යන්න පුළුවනි. වර්ග සමිකරන දැම් බලන්න මේකේ පිළිතුරු මේක පිළිතුරු. දෙදස් දහන මේ ඔලෙවල් ගැනට පිතුර. අපි කිව්වා මතකද ඒහි වර්ගඵලයක් දිහි වර්ගඵලයක් සමානයි කියලා. ඒ නම්පුතේ ඒ අර්ධවෘතයේ වර්ගඵලේ ඉසල්ලම අපි හොයන හැටි බලමු. ඒ අර්ධවෘතයේ වර්ගඵලේ. අර්ධවෘර්ථයක වර්ගඵලයේ සොයන සූත්‍රය භාගයි ෆයාර් වර්ග. ඔය තියෙන්නේ කොල පාටිං අර්ධවෘථයක වර්ගඵලයේ සොයන සූත්‍රය, භාගැයි ෆයාර් වර්ගේය පුතේ. ඊළඟට. ඒ අර්ධවෘතයේ වර්ගඵලය සමානයි භාගැයිෆr වර්ග.ඒ වගේම බාගයි ෆ R වෙනුව ආ වෙනුවට මොකදද ගන්න තියෙන අපිට R වෙනුවට මොකද ගන්න තියන්නේ R වෙනුවට අපිට ගන්න තියන්නේ මොකද මෙන්න මං ආපහු රූපෙට ආවා. R වෙනුවට ගන්න තියන්නේ x අරේ x නිසා. ඊළඟ එකේ නම් අරය වෙනුවට ගන්න තියෙන්නේ xක් දන හතර බලන්න දෙන් නැවත අපි අතනට යන. එතකොට දැම් බලන්න පුතේ ආර්නටක් ගත්ත බාගයි ෆයිXක් වර්ගේ. පැහැදිලි දැන් එහෙනන් බාගේෆක්ර්ග ඒකට ලකුණු එකක් ලැබි ලතියනවා ඒ අවුරුද්දේ. එතවොට දස් දහනමේ ඔලෙවල් ගණන්න අපි මේ විද සාකච්ඡා කරන දෙදා ශවිස්ස ගණන අපි රිවිශෂන් පටන් ගන්නවා ඉදිරිී රිවිශෂන් පටන් තම දෙදදා විස්ස ගන්න කතාරවා. අපි ගිසාත තේකෝ දෙදදා විශස ගන්න කතා කරනවා බොහොම විදිමත් ලෙස මොකද දෙදා සවිස්ස ගණන කතා කරදදි මේසරේ ඒ දෙදා විස්ස ගණන අනුසාරයෙන්. එන්න පුළුවන් හැම පැත්තක්ම අපි කතා කරනවා. ඒකයි විශේෂත්තය. රයි. එත ගොඩපුතේ. ාගෆ වර්ගේ තොට ලකුණු එකයි එතගොට කේන්ද්‍රික කණ්ඩේ වර්ගඵලය කේන්ද්‍රික ක්ඩේ වර්ග පලය එතකොට එතන මෙතන්දි බාගේ ෆ වර්ග නෙමයි ඉතින්දි අන්සික තුන්සිය හැටික් හැට ෆx ධන හතරේ වර්ගේ තුන්සිය හටක් හැට මෙතන බාගේෆයි R වර්ගේ කියෙනෙකර ඉසල්ල ම එතන දාලා තින අන්සික තුන්සිය හැටි අන්සසික හැටෆx ධන හතරේ වර්ගේ එත ගොට පුුතේ දැම් බලන්න කේන්ත්‍රික කණ්ඩේ එක වර්ගඵලය සොයන සූත්‍රය අංශක තුන්සිය හැටින් තීට ෆයියා වර්ගේ එක ඔයා දන්නවා අන්සක තුන්සිය හැටින්තීට ෆයාර් වර්ගේ එත්තකොට අන්සක තුන්සිය හැටෙන් තීට වෙනුවට අංසක හැටේ කෝනේ දැම්ම ෆයි xක්දා නහතරේ වර්ගේ ෆ xදා නහතරේ වර්ගේ ඔය විදිටයි දැම්මේ දැන් හැටට එකයි තුන්සිය හැටට හයක් තියනවා. එනන් එකයි කියලා අරගත්තාහයන් එකයි ෆ xක් ධන හතරේ වර්ග හන් එකයිෆ x ධන හතරේ වර්ග ඇයි x දන හතර ගත්තේ කේන්ද්‍රිහණ්ඩේ අරය අපි එතන දැක්ක x ධන හතර කියලා x ධනහතර කියන එක ගත්තේ එකයි එනන් ඒකටත් ලකුණු එකයි ඔයා පහොමතක් කරගන්න පුතේ අංශක හැටේව තුන්සිේ හැට තියෙන හය ඔන නන් බිඳදුවට බිඳුව කැපුවා බින්දුවට බිින්දුව කපල දාලා ිඳුවට බින්ඳුව කැපුවා තිස්සායට හයවරක් එකයි තිස්සා යට හයයි එහම ගන්නත් පුළුවන් හය එක එතගොට හයෙන් එක ඒවගේ ගන්නත් පුළුවන් ර එතකොට හය එකේ වගේ ගන්නත් පුළුවන් රයි් මේක අවශ්‍ය වෙ නෑ දැ තුන්සිේ හැටෙන් හැට හරි හයක ෆXක් දැනහතරි වර්ගයකට ලකුණු එකයි දැන් බලන්න වර්ගඵල සමාන නිසා කරන වැඩේමකක්ද වර්ගඵල සමාන නිසාපුතේ මේ ගත්තු අයිෙන් එකයි ෆxක් ධන හතරේ වර්ගය අයිෙන් එකයි ෆxක් න හතරේ වර්ගය සමාන කරනු අරගත්තු භාගයි ෆxක් වර්ගේ කියෙනෙකට සමාන කරනවා බාගේ ෆxක් වර්ගේ කනෙකට සමාන කරනවා හරිනේ අතන මෙනි මේක අවශ්‍ය නැති එකක්නේ හරි එත ගොට දෙම් බලන්න ආ පහු මතක්කරගෙනය නොඔයාට බාගය ෆ Rර වර්ග කියෙනෙකට xක් අරේ xක් දැම්ම බාගයෆක් වර්ගේ මෙතන තුන්සි හැටෙන් තීට ෆයි වර්ගේ කියනෙ එක තුන්සි හැටික් හැට දෑම 5ක් දනහතරය වර්ගේ එතවට මේක හයෙන් එකයි 5 ධනහතරය වර්ගේ ඒ අරගත්ත මුලින් අරගෙන ඊළඟට අන්නන්නර අරගත්තු එක බාගයි ෆ වර්ගේ කනෙ එක ගත්තා දැන් පුතේ මේකේ විශේෂ සුළු කිරීමක්තිය නොමොකක්ද මේ දෙක හරස් ගුණිතේදානො උඩට මේයට තියෙන දෙක කරකෝල උඩ ගහනෝ දෙක හරස් ගුණිතේදානො උඩට එතකොට දෙකඒ හරස් ගුණිතේදානවා උඩට එතගොට දෙක ආව උඩට එතට ෆx දන හතරේවර්ගය එතගොට දෙම් බලන්න මේ හය ඇතියෙනවා අර උඩ ෆයිත් මේ පැත්තට ගනවා. ගෙනල්ල සමානයි Xක්වර්ගය කියලා ගන්නවා. එතගොට මේකේ මේ කපල කොටල ගන්න වැඩ පිළිවෙල මං ඊළඟට කියන්නන්. නවාට දැම්ම ටික පහැදිලීන අපි කපලගොටල ලැසි කල ගත්ව එක හරි. ඒ නම්පුදේ මේ දෙක සමාන කලායි මෙයයි සමාන කලා හරි. එනන් බලන්න මේ දෙක හරස් ගුණිතේ දැම්ම මේ පැත්තට දෙක ෆයික් ධන හතරේ වර්ග. හය එහෙම තියෙනවා අර උඩ ෆයි හරස් ගුණිතේ දැම්ම යටට දන් සාමානය හරස් ගුණනිතේ කියන්න කොමද යට තියෙනගගේ කුඩ දාන. උඩ තියෙනගගේ ැට දාන හරස් ගුණනිිතේ මෙහෙම. මෙෙම දාන්න පුළන් එක්කෝ මෙහෙම මෙහම මෙ බෑ මෙම මෙ බෑ මෙම මෙහමත් බෑ ඒ දාහන්සක්ගේ ඒම් බෑ හරි එතකොට ප දැන් දෙවරක් හයට කියයද දෙවරක් හයට තුනයි දෙවරක් හයිට තුනයි මෙතන දෙවරක් හයියට තුනක් කියනවා හරි එතකොට දැන් බලන්න මේකේ. දෙවරක් හයට තුනක් කියෙනවා. දැන් ඒවගේ ෆ ෆයි කපලදාන්නත් පුළුවන් දැන් දෙවරක් හයට තුනයි කියලා ආවාම තුන හරස් ගුණිතේදානු අරපැත්තට තු හරස් ගුණිතේදානු අරපැත්තට තුනයි xක් වර්ගේ. එතකොට x ධන හතරේ වර්ග x ධන හතරේ වර්ගේ දෙවරක් හයට තුනයි ො තුන් හරස් නි ද මර පැත්ත තුක් වර්ගගේ. දැම දන හතරය වර්ගය අපි මෙන්න මෙහෙම කයනවා. මෙන්න මේ විදියේ තවත් වැඩක් ලෑසි කරගත්තමොකද ඒ ධන බීවල වර්ගේය සමාන ඒ වර්ගේ ධැන දෙකක්ගේ ධන බවර්ගේ. ඒ වර්ගේ දන දෙක්ේ ධාන බීවර්ගම පපුර්ණ වර්ගය ප්‍රසාාණයකිරීම මෙම ත වර්ගාහිතය ප්‍රසාරණය කිරීම. මොකද ඒ ධන බීවල වර්ගේ කියයන්නෙ. කියන්නේ පලමු පදේබී කැනපුුතේ දෙවන පදේ පළමු පදේ වර්ගේ න පද දෙකේ ගුණිතේ දෙගුණේ න දෙවන පදේ වර්ගේ ඒ දැන බීවල වර්ගේ කොම ඒ ර්ගේ දැන දෙකක්බී ධන ප වර්ග එතකොට දැම් බලන්න ඒ වැඩේ මෙතන කල් ලති න X දන හතර වර්ගයෙන් X වර්ගය ගත්තා පළමු පදේ වර්ගේ ගත්තා දෙගුණයක් පද දෙකේ ගුණිතමේ ඒ වර්ගේ පළමු පදේ වර්ග ඟට දෙගුණයක් පද දෙකේ ගුණිත දෙකයියේබ දන දෙවන පදේ වර්ග බීවල වර්ගය දෙවන පදයේ වර්ග බීවල වර්ග හරි දෙවන පදේ වර්ගය දෙවන පදේ වර්ග බීවල වර්ගය ඔතන වර්ගයක් කෙන් එතකොට දෙැම් බලන්න x ධන හතරේ වර්ග කියන එක x වර්ග දැන අටයික් ධන දාසේ සමානයි තුනයි x වර්ගය. ඊළඟට පුතේ මේ සමීකරණය සකස්කර ගැනීම හොඳට බලංගන තුනයි x වර්ග xවර්ග පදේ මුලෙල්ලෙවා ඊළඟට අටයි xව එහ පැත්තර ගෙනීම රිනාටයි x කියලා ඒ වගේම xර්ග පදයකුතින රින xක් වර්ග අප බලට තුනක් වර්ගේ xක් වර්ගේ හෙටගෙනනිචා රිනක් වර්ගේ අටයික් හෙරගෙනච රිටක් දන දාසේ හටගෙනනිච රින දාසේ. මේ පැත්තෙමමුකුත්නෑ බින්දුව. බින්දුව සමානයි. තුනයි xක් වර්ගය xක් වර්ගේ ගාම දෙකයි xක් වර්ගේ. රිනාටයි x ශ්‍රින දාසේ. පුතේ බින්දුව සමායි කිවත්ත එකයි සසාමායි බින්දුව කිවත් එකයි. ස්සරහි දැම්මත්ත එකයි පස්සෙන් දැමත්ත එකයි මේ වැද ෙමයි. බිින්දුව සමානයික්ක සමානයි බිඳුව. දැන් බලන්න දෙවරක් දෙකට කැපිලගයා xක් වර්ගේ ඉතුරුයි. දෙවරක් අටට හතරයි දෙවරක් දාසට අටයි සමානයි බින්දුව. එතකොට එතෙන්ටත් ලකුණු එකයි. ඉතින් බලන්න ලුණ මෙතැන්ට එකක් දීල තිබුණ මෙතන ලකුණ එකක් දී ුණ මෙතන ලකුණු එකයි මෙන මෙතෙන්ටත් ලකුණු එකක් ලැබුණ. දැන් මෙතන ඉදලා මෙතන ඉදල තියෙන්නේ මොකක්ද. අපේ අර වර්ගපූර්ණයෙන් ගැණනක් විසඳන ආකාරයේ. ොකද ක්ර්ගේ සංගුණක එක කර ගැනීම එක කරගඩ දෙයන්නෑ මෙතන එක කරගත්තාපි. ඊළඟට නියත පද අනෙක් පසට ගෙනයාම්. නියත පද කියලා කැෙ රිනාට රිනාට අනි පැත්තර ගෙනනිිච්චා දනාට වුණා. ඊළඟට එක් සංගුණකේ බාගේ වර්ගේ දෙපස්සටම එකතුරීමක් සංගුණක හතරයි පුතේ එක බාගේ දෙකයි. දෙකේ වර්ගේ මේ පැතරත්තවය තුල අර පැතරත් එකතු කළලා ඟට වම් පස පූර්ණ වර්ගයක් සෑදීම මතකයින වම් පස මේ පැත්ති එතකොට පූර්ණ වර්ගයක් සාධන්න ඕනේ වම්පස පූර්ණ වර්ගයක් සෑදීම එතකොට මෙතෙන්ට xක් එන්නේ මෙතන්ට xක් ලගේ තමයි එන්නේ මෙතන්ට xක් වර්ගයක් නෙමෙයි xක් ගයක් තමයි එන්නේ එක්තකොට එක් රිණ දෙකේ වර්ගය සමානයි අට ධන දෙකේ වර්ගය හතර එතන්ටත් ලකුණු එකක් ලැබෙනෝ එතන්ටත් ලකුණු එකක් ලැබෙන ට මෙතන ක්වණක මෙතනත්ක්වෙනක සමානයි දනහොරින දොළහහි වර්ගමෝලේ. එතකොට දොලාහෙ වර්ග මූලය කියන එක කඩල ගන්න ඕන පලවෙනි පාඩම තාත්තිික සංඛ්‍ය දැනුමෙන් ඔයා තාතිික සංඛ්‍යා දැනුමෙන්. කොම දොළහ කඩන්න පූර්ණ සංඛ්‍යාව කෙන විදිට හතර වරක් තුන. හත වරක් තුන එහෙම කැඩුව. එතකොට හතර මූලය දෙකයි. තුනේ මූලත් ඔතෙන්ට්‍ර ලීවා. ඇයි. ෝලේ අපිට ගන්නනෙ දීල තිබුණ මතක ඇති තුනේ මෝලය ඔයාට මතකයි දීලතිබුණා. ඉතිං ඒක පාවිච්චයට ගන්නයි සූදානම්. ඉළඟට මෙතෙන්ට ලකුණු එකයි. එතකොට දෙක ධනහෝරින කියනකෙන් ධනහෝරින කියලා මැද්ද තියෙ එක දන දාල එක පාරක් ලියනවා මැද්දට රින දාලක පාරක් ලියනෝ. ඉතින් එක්සමනයි දෙක ධන දෙකයි මූල තුන හෝ එක්සමනය දෙක රින දෙකයි මූලතුන කියල ඔහොම තියවා එතකොට මේක අහනවා පිළිතුර දෙක් ලැබිය නොහැ එක පිළිතුරක් ලැබෙන්න්න ඕන කියලා අහනෝ. ඉතිං ඒකට උත්තරේ දෙන්නේ එක් සඳහා රිින පිළිතුරක් ලැබිය නොහැකික් සඳහා. රිිණ පිළිතුරක් ලැබිය නොහැක මේ බලන දෙ රින දෙකයි මූලතුන. දැන් දෙක රින දෙකයි මූල තුනකොම රිණ දෙකයි මූලතුන කියන ගොට පුතේ. ඒක ලොකුගේ ඒකෙන් මේ දෙක අඩු කලාම රිින උත්තරයක් නෙන්නේ. කයි මලතුනකකාම දෙක එකක් මූලතුනක් වැඩි වෙලා මුලතුනකාගේ කයිදර්ශම අගයක් වැඩි වෙලා එතකොට ඒකෙන් දෙක කඩු කලාම රින උත්තරයන්නේන්නේ. ඉති එනිසා රින වෙන්න බෑ. එතකොට දෙක දන දෙයි මූලතුන එනම්ඒක තමයි ගන්න ඕන එක් සඳහා රිණ පිළිතුරක් ලැබිය නොහැකි. ඔන්න අන්තිමකතාව එතන. එක් සමානයි දෙක දන දෙකයි මූලතුන. එක්ට ගත හැකේ එක මේගේගේ එතෙන්ට ලකුණක් තියෙනවා තවත්. එතකොට මූල තුන සමානයි මූලතුන සමානයි එකයි දර්ශම හතයි තුන කියලා තියනවා. මූල තුන සමානයි එකයි දශම හතයි තුන කියලා තියනවා. බලන්න මූල තුන සමානයි එකයි දශම හතයි තුන කියලා තියෙනවා. බලන්න මූලතුන සමානයි එකයි දර්ශම හතයි තුන. ඒක ගානනේ දුන්නා අපිට මූල තුන සමමායි එකයිශම හතයි තුන ම් බලන ක්සමානයි දෙක දන දෙකයි මූල තුන කියනෙ එකේ අපි මූල තුන වෙනට එකයිදශම හතයි තුන ගන්නවා අපි. එක ආදේශ් කරනවා. හිතකොට ආදේශක කලාම එකයිදශම හතයි තුන දැම එක දෙකෙන් වැඩි කරන්න අපපතේ දෙේවරත් වන හයි දේරක දා හතරයි දෙවරක් එක දෙකයි එකයි තුනයි ආදී වශය. එතකොට දෙකට තුනයිදශම හතරයි හය එකතු කන්නවා පහයිදර්ශම හතරයි හය. ඒක කියලදා නොමුකද ගණන දුන්නේ ඒකක කියලා. මිට වත් මීටව මලිට මකුත් නමඒ එකක. එනං ඒකක පහයිදර්ශ මහතරයි හ ඒකට ලකුණු එකයි. ඉඟට එක ආවට Xක් ලගේ කේන්ද්‍රික කණ්ඩේ අරය සමානයි Xක් දන හතරක් න හතර කේද්‍රි කණ්ඩය අරය අප මුලමටන්ගන්නකොට මහොයා ගත xක් නහරක කිය ඔන්න දැන්ක් දන හතර කියන එක ගත්තම Xක් පහයි දශ මහතරයි හය ආදේශ කලා එකතු කිරීම හතර. එනම් පහයි හතරයි. නම අයිදර්ශම හතරයි හය කියලා උත්තරේ එන්න ඕන්. මෙතන නමේ අයිදශම හතරයි හය කියෙන පිතුරක් තමයි එන්න ඕන නම අයි දර්ශම හතරයි හය. එනන් ඔයාට එතැනැත් ලකුණ එකක් ලැබෙන නම අයිදශම හතරයි හයකෙන පිළිතුරක් ආවම එකක් ලැබෙනවා ලකුණු. නම අයිදශම හතරයි හය. එතගොට ඔය කාරණාටික ඔය විදියට ආවම ලකුණු සියල්ල ඔය විදිට අට ලබාගන්නට පුළුවන් වෙනවා. මුළු ලකුණු දහයක් මේ යනු එනවා. ට නමෑ ඉදශම හතරයි හයි කියලා අපි කීවයිතන හරි එතකොට දැම් බලන්න නම යිදශම හතරයි හය. මේක අවසන්උනාමදැම් බලන්න මේක අවසන් වඋනාම අපිට යන්න පුළුවනි වර්ධය සමීරන දෙදස් දහට ඕලෙවල් ගණන්නට. වර්ගජ සමී කරන දෙදස් දහට ඕලෙවල් ගණන්නට අපිට අන්න පුළුවනි. ස්විජකෝනාාස්ශ්‍රේක බලමුය ගණන කියවල සසිජකෝනාාස්ශ්‍රේක බද්ධ පාදකෙහි එකතුව සන්ටිමේටර් දාසේද කියවන්න හොඳට විකරණය එක දි සටමිට දාහතරද වේ ඔය අවරුද්ධි දරුවන්ට ය විකරණයාව නිසාත් අනිතක බද්ධ පාද දෙකක එකතු කියලාව නිසා දිග. එහෙම කතා වෙනවට අමතරව බද්ධ බාධ දෙකක් ව මේ විදිර ගන්න ඕනේ දිගහ පලල අපි හිතන්න ඕන් බද්ධ පාද දෙකයි එකතුව දාසයයි විකරණයක දිගත් දාහතරයි කියල දේලා සුජකෝනාාස්ශයේ පල සන්ටිමිටක් ලෙස ගත්තට. එයක් වර්ගරන දසේක් ධැන තිහෙ සමානය බිදුව වර්ගය සමයකරණය තෘප්ත කරන බව පෙන්වා සුජි කෝනාාශ්‍රයේ දිගහා පලල පළමෝන දශමස්ථානයට වෙනවෙනමස්ොයන්න කියලා තියනු. ඉතින් පපුතේ මූල තිස්සතරේ අගේ සඳහා පහයි දශම අටයිතුන යොදාගන්න කියලත් කියනවා. හරි එතකොට දැන් අපිට තවත් ඉදිරියට යන්නට පුළුවනි වර්ධජ සමය කරන දෙදස් දහට ඕලෙවල් ගණන සඳහා පිළිතුර පිළිතුර. බලන්න ඉතින් අන්න ඇඳුන රූපය මේක ගණනේ විභාග දීපු විස්තරී අනුව ලෑස්ති කරගත්තු රූපේ. බලන්න ඕකේ ය කතාපුුවත කියවෙනවද කියලා විකරණයේ දිග සෙන්ටිමිටර් දාහතරයි. පලල සටිමිටක්. ඉතින් පුතේ පලල එක් කියලා දුන්න විකරණයේ දිග දාහතරයි කියලා දුන්න. බද්ධ පාද දෙකක දිගේ එකතුව දාසයයි කිව්වා. එනම් පලලක් නං එතකොට ඒ දාසෙන් එක් අඩුනාම දාසේරිනක් කියලා තමයි දිග කියනක එන්න ඕනේ. එකක අයට ඉතාම පැහැදිලි. රයි. ගොපුේ දැම් මොකද වෙන්න. දැන් මේටික ගත්තා. අරගත්තම යාට පේනවා බැලූ බැල්මට මොකදද. පයිතගරස් ප්‍රමේ දාන්නඕන කියලා පේනු. පෛතගරස් ප්‍රමේ දාන්නඕන කියෙලා පේනු. පයිතගරස් ප්‍රමේයකිවට ඕක අපි ඒලවල් කන්න කාලෙ ඉයාලුවේම කියන්නේ පයිතගරස්ක පෞවුලගි ප්‍රමේ කියලා මොකදෞි පතග ්‍රමේ ොක්ද කියල මතක් කරමු. පයිතගරස් ප්‍රමේය ්‍රජකෝනි ්‍රිකෝනය එක කරණය මත අඳිනලද සමචතුරශ්‍රයේ වර්ගඵලය එහි ඉතිරි පාද දෙක මතා අඳිනලද සමචතුරශ්‍රල වර්ග පලවල යිකට සමානවේ. ඉතින් ඕ පයිත උදේකිව්වා අනේ එඒ මයික අන්‍යයාලු එලවල් කරන්න කාලයාලු කියෙන උදේකිව්වා පයිතකරස සේ. ඉවාස රෑනින්ද පයිතකරස් නීදී. බිරිරිීද. බිරිද කල්පනා කරන පයිතගර උදේ මෙහම කිව්වා. බිරිධ කතා කරන්නවා හදිසේ පයිතේ ආදරයට කතාරන්න පයිත කියලා. පයිතේ අරෝ එයා උදේ කිව්ව මෙහෙම කෙටියෙන් කියන්න පුළුවන් නේද පයිතේ පතගැස් ද හොඳදටම නිද දවද වැලළඳගෙන න්න. පයිත මෙහෙම කියන්න පුළුවන් නේද කරණය වර්ගය සමාන ඉත්තරි පාදකේ වර්ගවල එකතුව කියලා කෙටියෙන් කියන්න පුළුවන් නේද කියලා පයිතරැස්ගේ බිරිනිිද කියනවා. පයිතගරස් නිද යා කියනවා ච්චරයි. ඉඩ බස්සේ ඇ. උදේ ලෝවට හඬගා කියනවා. කරණය වර්ග සමාන ඉතිරි පාද දෙකේ වර්ගවල එකතු. කරණය වර්ගේ සමාන ඉතිරි පාද දෙකේ වර්ගවල එකතු. ඔහොම කියනවා. ඒකයි පෛතරක්සිය පවුලග ප්‍රමය කියලා ඔය අපි එලෙවල් කන කාලේ හයිඩිකේන් සල ඔය ශිශ්‍යෝ කතා කරේ ඒ නම්ම. ඒක දැන්ද අනුවවතාව චුට්ටක මේට ඒගේ මූල තිස්ස සමානයි පහයිදර්ශම අටයිතුන කියලා තියෙනවා. ඒකත් ගණන දුන්නේ එක ගණන දුන්න එක අපි ගත්තා ඕන ගණනට අපිආපහු ිහිල්ල චුට්ට බල මෝක ගණට චුට්ටක් ගිහිල බලලමු මේතින් මූල තිස්සතරයාගේ පහයිදශම අටයිතුන ලෙස යොදා ගන්න එහෙම කියල තියෙනවා දැක් අද. ඒවගේම තවපාරක් බලන්න ද තිනෙ සජුෝනාාස්ස එකක බද්ද පා දෙක දිගෙහි එකතුව දහසේදන් හරිනි ඒවගේම විකරණයේ දික දාහතරයි. හරින්නේ ඒ පවිච්චිනාර රූපට ඒවගගේ සුජකෝනාස්සේ පල එක් ලෙස ගත්තට හරිනේ දැම්මොකද කියන්නේ එක්වර්ගේ රන දාසයයිX ධනතිය සමානයි බිදුව කියලා තියනවා. එතකොට මේ වර්ගේ සමිකන තෘප්තරන බව මෙන්න මේක අරම් පෙන්න්නන්න කියලන්නේ පුතියයි කියන්නේ න්න අටම ලක්ුණු දහයක් ලැබෙන ප්‍රශ්නයෝලල බාගේ. ඉතින් බලන්නඩ කොච්චර වැඩේ ශේබ්ද කියල කොච්චර සරල කතන්දරයද තියෙන්න්න කියල බලන් එතකොට. බව පෙන්වා සුජකෝනාාස්වේ දිගහා පල පළමුණ දශවස්ථානයට වෙනෙනමස්වන්න ඔය දිගහ පල ඒකත් මේ මේ පළමෝන දශවස්ථානයට කියනක ගන්නඩපු. පළමෝන දශමස්ථානයට හොයන්නකි ගුවමතමයි දෙදනගන්නඕන. අපි මේක වර්ග සමය කරන ගණනක් කියල ටත් ගලම තක්කන්න ඔඕන. බැලූ බැල්මට මේ වර්ග පල ගානක් වගේ සමහර හිතනව වර්ග පල ගානක් කියලා. නෑ වර්ගඵල කතන්දරෙත් සම්බන්ධ කරන අ අපපුතේ වර්ගජ සමය කරනවලට. දැන් අපි මේ පාඩම ඉවරවනාාම ඊළඟට පටන්ගන් නයන්නේ කොටින්ම ඊළඟ සතියේද කොහොමද අපි බලමුදැන් කතාකරගෙන ගහල බලමු. අපි ඊළඟට පටන්ගන්ඩ යන්න පුතේ මිනිතය. වර්ගඵල හා පරිමා. ඒයා Nන් වොලියම්. ඒේත්‍ර පල කියල ස්සරක න දැන් කියන වර්ග පලය කියලා වර්ග පලහා පරිමා තමයි පටන්ගන්න. ඉතිං ඒ වර්ග පලහා පරිමාවල වැඩ මේක ඇතුළේ තියනවා මේ වර්ග සමය කරන පාඩම එකයි ඒකම පඒක තෝරගන්න. එතකොට එතනින් ඒ පාඩන් කවවෙනෝ ඒ පාඩන්කාවෙනෝ ඒකම ප්‍රස්ථාර පටන්ගන්න නියමිතයි. ඒකම සංඛ්‍යානය ස්ටස්ටික්ස් ඒයන්නක් ගුඩ වගු ඒව ගැන්න පටන් ගන්න නියමිතයි ඔය වගේ වැඩ පිළියොලක් තමයි තියෙන්න්න. වර්ග සමිකරණ තෘප්ත කරන බව පෙන්වා සුජකෝනාාස්ශ්‍රේ දිගහා පලල පළමොන දශමවස්ථානයට වෙන වෙනම ස්ොයන්න කියලනි කියන්න පළමන දශවස්ථානයට වෙනම සයන්න ර්පුතේ මූල තිස්සතරේ අගේ සඳහා ඔය විදිට යොදාගන්න කියලත් කියනවා. ඉතින් දැන් අපි ඔය රූපෙන් තව ඉදිරියට යනවා මෙන්න ගණන්න මෙන්න බාන්්ඩි. රයි දැන් මේ බලන්න බලන්න. ද දෙකෙහි දිගේ එකතුව දාසයයි එතකොට මේක දිග ශෘජිකෝනාාස්ත්‍රේ දිග දාසේරිෙක්ස් කියලා අර කිව්ව කතාපුවත මෙතන්ට අරන්තියනවා දසේරිනෙක්ම් ඒකට ලකුණු එකයි. දෙදස් දාහනම ගණනටට දහටේ ගරන වැඩාඩුවයි උත්තර ලියන්න ආඩුවයි. ඉතින් දහටේ ගරන ලියපුවායට හොඳයි බැලින්නම් නේද බලන කොට පේන අපට ඒගොල්ලට හරි ලේසිී වගේ වැඩේ. එතකොට දැම් බලන්න. සේරණ එක්යම් ලකුණු එකයි පයිතගරස් ශ්‍රමයේ යෙදීමෙන් පයිතගරස්්‍රමය යෙදීම අන්න බලන්න අපි අරකිව පයිතරස්ගේ පවු්ලගේ ප්‍රමේ එහෙම කියල කතාාවන ඒක යෙදීමෙන් පයිතර ස්්‍රමයේ යදීම පයිතස්්‍රමයකිවවට අ පුංචි සරලයක තමයි යොදන්න මේකට පයිතර ස්්‍රමය කියන දිග කතාව ඕලෙවල් ඔයාගේ තුංවනවාරේ මුල්ම පාඩම පයිතගර ස්්‍රමයේ ඒ පවිච්චය නොබලන්ට කලින් ඉන්න දෙවන අරලක් මේ පාවිච්චයන ඇතරනම එක දෙවුණනි වාරරි පාඩම. ඒවනට පයිතර ්‍රමේ පාවිච්චයන. ඉතින් පෛතගස් ප්‍රමයේ දොනකොට කරණය වර්ගය සමනයි කරණය කියන්න මොකක්ද එක දන්නැති දරුවත්තිඉන්න ඕන තරම්. අංශක නුවේ ඉදිරියන්තියන පාදයට මයිපතේ කරණය කියයන එක්කෝ. දිගම ප සෘජ කෝනිිතිකෝන එක සුජු කෝනිත්‍රිකෝන එක දිගම පාදයට තමයි කරණය කළ කියන්න. ඉති අංශකනුව ඉදිරියේ තින පාද කරණය කරණය වර්ගේ සමානයි ඉතිරි පාදදිකේ වර්ගවල එකතුව. හරි එතකොට එක්වර්ග දේ Xක්වර්ගය දන දාසේරිනර්ර් දාසේරනය එක් වර්ගය වෙතින්. සමානයි දාාහතර වර්ගේ. ක්වර්ගේ න්න දාසේරන ක්වර්ග සමනයි දාහතරය වර්ගේ. ඔය විදේයට තියෙනවා. ඉලාට ක්වර්ගගේ දන්න මෙන්න මේ දාසේරිණ ක්වර්ගය කියන එක මොකද කරන්න ඕනේ. දාසේරිින ක්වර්ගය කියනෙක පුතේ අපි ප්‍රසාරණය කරන්න ඕන. මේ බලන්න ඒරින බීවල වර්ගේ සමානයි ඒවර්ගේ රින දෙකක්ගේ බී දන්න බීවර්ගය තැන බීවර්ගය තුයිනේද. දන්නවනේ ඒරින බීවල වර්ගේ. සමාන ඒ වර්ගේ රින දෙකක් බි ධන Bවර්ගේ. B වර්ගේ කියලා තියන්න ඕන එතකොට. ඉතින් අපි ඒ ඒී වර්ගේ කෙනෙකටේ නවාම මෙතන දැන් ලස්සට ආරන්යනො මෙන්න ලන්න. Xක්වර්ගේ දන්න මෙ දාසේරිණ එක්සල වර්ගේ ප්‍රසාරණයක හැටි බලන්න පලමු පද දෙවන පදේ. පලමු පදේ වර්ගේ දාසේ වර්ග. රින දෙගුණයක් පද දෙකේ ගුණිතේ. දෙගුණයක් පද දෙකේ ගුණනිතේ. ගුණ දාළ පදකේ ගුණිතේ පුතේ දසය කොයි xු වැඩි කලාම දාසයයි x. ධන දෙවන පදේ වර්ගේය අන්තිට ධන කොහොමත් දෙවන පදේ වර්ග x වර්ග දෙවන පදේ වර්ගය. එළඟට සමානයි දාහතරය වර්ගය සමානයි දාහතරය වර්ගය. පුතේ මෙහමයි. X වර්ග දන දැන් දාසේ වර්ගය දෙසිය පනස්සැහි සියලු සතතියෝ දන්නවා. ස වර්ගේ දෙසිය පණසයි. දාසේ වර්ගේ කියන කොහම දෙක ගන්නේ යමක වර්ගේ කියැන යම වැඩිකිරීම යම. දාසේ වර්ගේ කොම දසේ වැඩිකිරීම දහසේ දෙශය පණස්සාය. එතකොට දෙම් බලන්න දෙශය පණසායි රින දෙවරක් දසේ තිස් දෙකයි x. දාන x වර්ගේ වරහන ඔන්නෑ ඊට පස්සේ. මමානයි ධාහත්‍ර වර්ගේ දාහත දාහත්‍ර වැඩි ලාම්බපුත එකසි අනුහයි එතට ලකුණු එක එක ඒද පොලි දීලා තියනවා. මෙ මුලත් ලකුණු එකක් දුන්නා. එත ගොඩපුතේ එක්වර්ගය මෙතනක්වාර්ගයකුත් තියෙනවා දෙකයි එක්ර්ගය අර්ගත්තා ඊළඟටක් පදය රින තිස් දෙකයිඒ ඊළඟට දෙසය පණස්සාය තියෙනවා එකසි අනුහයි අරහි එක්කං එනවා මෙහට එන්න මෙහහිට කියලා. සියනුහයි දිසිය පනස්සයකසියනවාහඇගයාාවම හැටයි සමානයි බිඳුව එතනත් ලකුණක් තියනවා. දැන් පටන් ගන්නවා එතනී දලා අපේ අර සෙල්ලම මොකදද වර්ගපූර්ණය අපේ අද දවසට නියමිත කතාපුවතමොකද වර්ගපූර්ණය දෙකෙන් බෙදාගෙනය නම් මුලල් සමී කරණයට මුළල සමී කරණයයික්ර්ග සංගුණක එක කර ගැනීමට අවශ්‍ය නිසා දෙකෙන් පබදුවම දෙකට දෙක කැපුණා දෙවරක් ස් දෙකට දස්සයයි දෙවරක් හැටට එක් වර්ගේ රෙන දාහසේක් දන තිහ සමානයි බින්දුව. එතකොට පුතේ මොකද වෙන්නේ එතොට පලවෙනි තරුව වැඩේ හරි එර්ගේ සංගුණකය කර කර ගැනීම. දෙවනි තරුව නියත පදේ අනෙක් පසට ගෙන යාම. නියත පද තිහ ඒාවක් කියයනවා අනි පැත්තට රීන තිහ වුණනා. ඊළඟට තුන්වෙනි තරුව එ සංගුණකේ බාගේ වර්ගේ දෙ පසටම එකතු කිරීම. එක් සංගුණ කේ කව්ද, දාසයයි දාසය ඇවන්න බාග ගන්නවා දාස්සය බෙදීම දෙ කියලා ශෝක්‍යකට අපි. දාසේ දෙකින් බෙදම අටයි අටේ වර්ගේ ගන්නවා. මං අර මුලදි කිව්වා මතක ඇතිවට අද දවස මුලද කිව්වා එතන් අටේ වර්ගේ හැටහතරයි එහම දන්න පා එක වර්ගය තිබුණ විල මකිව් එතකොට දෙැන් අටේ වර්ගේ හැටහතරදාගන්නපා හැහතරදැම ත්තුවට වර්ගමූලි අට කියලා ගන්න වෙනවා පව්. අටේ කියන්නේ හැට අතරේ වර්ගමූලේ අටයි කියලා ගන්න වෙන. ඒක නිසා. අට දාල වහනත් දාළ වර්ගේ දාන වඩ ලේසියේ එක එතකොට අටේ වර්ගේ එතකොට මේ පැත්තරත් අටේ වර්ගය එකතුගන්න අර පැත්තර ටේ වර්ගය එකතුක නොමකක් දේතරුවක්වල සංගුණකේ බාගේ වර්ගේ දෙපසටම එකතු කිරීමම් ඒවද මුලෙඉඳල වාලස්සට එඒන ගමක්. එක් වර්ගගේ රි එතකට දාසේක් ධන අටේ වර්ගේ සමනයි රින තිය දාන අටේ වර්ගේ. එතකොට පුතේත් වම් පස අන්තිමතරුව පස පූර්ණ වර්ගයක් සෑදීමම දැන්වාට තරුහතර කට පාඩම කද එක්වර්ගේ සංගුණ කක් කර ගැනීම නියත පද අනෙක් පසට ගෙනයාම එක්වල සංගුණකේ බාගේ වර්ගේ දෙ පසට එකතු කිරීම වම් පස පූර්ණ වර්ගයක් සෑදීම ඔටික අනිත් එක ඔයා මේ මේ පාඩම් නැවත අපේ මේ ගුරුවරු හැමෝම ගන්නට පාඩම් නැවත අද දෙරන YouTube චැනල් එකට ගිහෙල්ලා ඒ චැනල්ල එක සබස්්‍රයි් කල්ලා තියෙන්න්නවානේද. ඉතින් ඒ චැනල් එකට ගිහිෙල්ලා ඔයා මේදැන් ගනිත පාඩම ඔයා නැවත්ත මේක බලන්න. ටිකෙන් ටික බලමින් බලමින් මේක නැවත හදල බලමින් ලියල බලමින් මේ ප්‍රක්ටිස් කරන මේ වගේ මාත්්‍ය එක්ක මේ මාස තුනකට වඩා ටිකක් වැඩි කාලයක් තිය නොතව ෝලෙවලුූවාගේට. එතකොට මාසතුන හා මාරකට ආසන්න කාලගීටත්දැන් හිට්වුවකීමකෝ හරි. එතකොට ඒ කාලය තුළ මාතකේ වැඩ ටික කරනේවා. ඔයා අද දෙරන YouTube චැනල්ල එකට ගිහිල්ලා. එතකොට ඒේ දේවල් නැවත මේ කරපු දේවල් නැවත කරකර බලනකොට. නැවත පරිශීලනය කරන්නකොට අට ගනිතය හොඳටම පුළුවන් වේවි. හරි එතොඩ පුතේක් වර්ගෙන්ක් ගත්ත මේ රින ලකුණ ගත්තා මැද පදයට යන්න කිව්වා අර අටේ වර්ගෙන් අට ගත්තා සම්පූර්ණ වර්ගගේ අර පැත්තේ රිනැතිය දන අටේ වර්ගේ හට හතරයි දැන් හට හතර කිය තර රශ්යන්නේ හට හතරින් තිහා ්‍යාම තිස් අතරයි. තිස් අතරය මෝලයපුතේ. එතකොට එක්්‍රීනාට සමානයේ. අ ර්ග අනි පැත්තර යනකොට ඔයා දන්නවනේ අපි කීවනේ වර්ග මූලය වෙනවා හරි. එතකොට දන හොරින කියලා වැටෙනවා. තිස් අතරය මූලය අපිට ගණනේ පටන්ගන්න කොටම දුන්න පහියිදශ මට තුන කියලා පහයිදර්ශ මටා හිතුන. අතන අතන්ට එකොට ලුණු එකක් ලැබිලා. එතකොට අ හෝරි එක අට දන පහයිදර්ශ මටා හිතුන ඒ වගේම හෝ අට රින පහයිදර්ශ මටා හිතුන කියලා තියෙනවා. ඔන්න තවත් ඉදිරියට අරගත්තා අපි. ගොට අට න පහ දශ මටයතුන මෙතරින් පේනට පැහදිලන හෝ අට රන පහ දශ මටයි තුන තින් ත් ලක්ුණ එකයි. එතකොට පුතේ ඔයා හොඳ ීතර ගන්න මේටික අට ධන පහයිදශ මටයිතුනක අටයි පහහි දහතුනයි දහතුනයි දශ මටයි තුන අටෙන් පහයිදශ මටයි තුන අඩු කන්න සුළුකිරීමනක් කරලා බලන්ද වෙනවා. අට කියලකවාම අටේ පිි පස්සෙ යන්න දශමතිත මොහර සංඛයක දශමිතිතතාත් තියෙන නැ්ටේ පිටි පස්ස කෙලවරේ දශමිතිදේ පස්සේ බිදුු ඕන තරදාන්න පුළන්ඒ වට කෙනෝ වටිනාකමක් නැති බිදු. ඉති බින්දු දෙකයි ඕන වැඩේටයි ඊළඟ එක දශවස්ථාන එකක් තියෙන නිසා. ඊළඟට අඩු කරනව දහයෙන්තුනක් කතයි එකක් ගියා දහයක් ගෙනව එකක් කියිය නමෑ නමෙන්ටක් එකයි අටක් ග්‍යා මහතෙන් පහක්. දෙකයි අදීවාශයෙන්දකයි දශමය එකයි හතර පැත දෙකයි දශම එකයි හත. මේ බැත්ත අටයි පහයි දහතුන කියලා හොමලස්සට ගත්ත දහතුනයි දශම අටයිතුන්. එත ගොඩපුතේ මේක දශමස්ථාන එකකට වටයනවා. වටේ යනවන මේ වටයනවා. පලවෙනි දශමස්ථානය ගන්නවා දෙවැනි දශමස්ථානය පහට වඩා අඩුනං. පොඩි එකක් නං. දෙවැනි දශමස්ථානය පැත් දෙවිනි දශමස්ථාන, පොඩි එකක් නං. පැැපැක් කියල අයින් කරල දාලා ඒ අපි මුල් දර්ශම ස්ථානවිත් පලින් දශ ස්ථානී තරක් ගන්නවා දහතුනාශ මට ඊළඟට දෙකයි දර්ශම එකයි හත කියන එකෙත් ඒ එකත් වටේලා ගන්නවා හැබැයි එකයි හතකිවාම හත පහට වඩා වැඩි. හත පහට වඩා වැඩි. එතකොට මෙ හට එකක් එක තු කලා දෙකයිශ එක කියනෙ දෙකයිශම දෙකවුණ දහතුනශමට අයිසයම්කයිශම දෙකයිසියම් ලකුණු එකක ලැබුණ මුලු ලකුණු දහයයි. මුළු ලකුණු දහයයි. එතගොඩපුතේ දැන් බලන්න. ඔයාට තවත් ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඒනන් මේ බලන්න ස්වර්ගජ සමී කරන තාවකාලික සමුගෑන්මක් නෙක්ස්ට මොනදමේ වැටෙන් න අතින් වර්ග පලහා පරිමා මීඟ වර්ග පලහා පරිම. ඉතින් අපි ඒක සාකච්ඡා කනවා ඊළඟ දවසේ. වර්ග පලහා පරිමමා ඊළඟ දවසේ සාකචා කරන්නවා ඒරියාඇන්වලියම් රයිවාම. වස්සවෙ ොර පාඩක් කන ඇති හොඳර පාඩම් රගෙනයන් අපිමිළඟ සතිී නැවතහම වෙලා තවත් රසවර් වැඩ කොටසක් සාකචා කරගෙන මු ඒර අයන් බොලියුම් වර්ග පලහ පරිවා හොඳද ඒකය එනන් අයිබෝන් වාසනාවන් ඔබට ජයේවා දෙරනට ජයවේවා